මගේ අද රම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට සුබ පතන්නම් සුබ දවසක් වේවා කියලා අද පෙබ්‍රවාරි මාසේ 22 වෙනිදා අංක හරුවාදා අද විශේෂ මංගල්‍යයක් සුදු පෙරදුරුතුමන්ගේ සුද්ධාසනයේ මංගල්‍යය මොකද මේකේ තේරුම මේකට අපි කියනවා පෙරදුරුතුමාගේ ආසනය මොකද ආසනය දෙවියන් වහන්සේ පත් කරපු නායකත්වයේ ආසනය ඔබටත් මටත් යම් යම් නායකත්වයන් දෙන්නට ගෙදර දොරේ වෙන්න පුළුවන් ආයතනයක වෙන්න පුළුවන් පාසලක වෙන්න පුළුවන් කොහේ වුණත් කමක් නැහැ ඔබට මට පැවරෙනවා යම් නායකත්වයේ චරිතයක් රඟපාන්න මේ නායකත්වය කියලා කියන්නේ බොස් වීම නෙවෙයි දැන් බොස් කෙනෙක් වීම හැමතිස්සෙම අපි අණ කිරීමක් කරනවා හැබැයි නායකයා කියන්නේ අණ කරනවට වඩා තමන් අනිත් අය සමග සුහදව කටයුතු කරන පුද්ගලයාට කියනවා සැබෑ නායකයෙක් කියලා ජේසු කිව්වේ ඒකයි ඔබ අතරින් කෙනෙක් නායකයා වෙන්න කැමති නම් ඔහු සේවකයා වෙන්න ඕන කියලා බලන්න අද එක පේදුරු පහ එකේ සිට හතර දක්වා කියනවා දෙවන් වාසගේ බැටල් රයල පෝෂණය කරන්න බල ක්‍රීමක් නිසා නොව දේව කැමැත්තානුව සතුරු සිතින් එසේ කරන්නයි මම ආවේ මුදලට ඇති කිජු කමින් නොවේ සේවයට ලැබී ආවෙන්නේ එසේ කරන්නයි මම ප්‍රවිනි මෙන්න මේ පේදුරුතුමාගේ වචන පේදුරුලා මාළු අල්ලපු කාලේ කියපු වචන නෙමෙයි මෙව්වා මාළු අල්ලපු කාලේ කිව්ව මොනවද මට සල්ලි දෙනවා ජීවත් වෙන්න පුළුවන් මම අදත් මෝදුට යනවා අදත් මෝදු ගිහිල්ලා අදත් මෝ යමක් හොයා ගන්නවා මුදලක් බැංකුවේ දා ගන්නවා අනාගතය සකස් කර ගන්නවා මේ තමන් ගැනයි බැලුවේ හැබැයි ජේසුත් එක්ක ගියන් පස්සේ තමන් ගැන බලන්න කාලයක් නැතුව ගියා අනිත් අය වෙනුවෙන් කැප වෙන්න පටන් ගත්තා බලන්න අද සුදුසු විශේෂයේ මතයතුමා විශේෂයේ 16 වෙනි පරිච්ඡේදයේ 13 19 දක්වා මෙන්න මෙහෙම කියනවා මනුෂ්‍ය පුත්‍රණෝ කවරෙක්ද කියලා මිනිසුන් අහන්න කියලා පොඩ මතකද මේ සතියෙම දවසක් මේ සුවිශේෂයේ අපිට අහන්න ලැබුණා හැබැයි පොඩි වෙනසක් තියෙනවා මේ සුවිශේෂයේ එතකොට යහනවා ගෝලයන්ගෙන් මිනිස්සු මං කවුරු කියලාද කියන්නේ මෙන්න පළවෙනි උත්තරේ බලන්න සමහරෙක් ස්නාවක ජුවාම් කියනවා තමාරු එලියා කියනවා තව සමහරු ජෙරමියානෝ දිවස්වරගේ කෙනෙක් ආවයි කියලා ආද රම්මේ තාත්තේ දිවේ පුතේ ස්නාක ජුවාම් කියන්නේ එදා යුදා සමාජයේට මහ පුදුම පෙරලියක් ඇති කරන්න පශ්චාත්තාපයට කැඳවන්නාපු මහා බලගතුම දිවසිවරයෙක් ජේසු ඊටත් එහාගේ දිවසිවරයෙක් බව අපි දන්නවා නමුත් සීමොන් පේදුරු තමන් කවුදයි කියලා වෙලලා ජේසු අහනකොටම දෙන උත්තරේ මොකද ඔබ ක්‍රිස්තුවරයා නොවේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොවේ දැන් මේවා දැනගන්න පුළුවන්ද පේදුරුතුමාට පේදුරුතුමා ගලීල මුහුදේ දිවර කර්මාන්තයේ දිච්ච සාමාන්‍ය මිනිස්සේ දේව කාරණා කොහොමද හෙළිදරව් වෙන්නේ ජේසු කියනවා ජෝනාගේ පුත් සීමොන් ඔබ ඉතා භාග්‍යවන්තයි මන්ද ස්වර්ගයේ වැඩවසන මාගේ පියන වහන්සේ මිස අන් කිසි මගකින් වටම එලිදරව් කරේ නැහැ ආදරම් මෙතන ජීපුතේ ශුද්ධාත්මයන්ට ඉඩ දෙන්න ඔබේ ජීවිතේ ශුද්ධාත්මයන් ඔබට මාර්ගයේ ගෙනියන්න ඉඩ දෙන්න පවරන්නේ වගකීම ශුද්ධාත්මයන් වහන්සේට ඔබ ගන්න පාතට ඒ වගකීම ඒ නිසා අද දවසේ විශේෂයෙන්ම ශුද්ධාත්මයන්ගෙන් පිරි ආලෝකයක් ලැබෙන්න ඔබට මම සුබ පතනවා ඔබ හැම දිනටම ජෙස් පිටයි